තමන් ජීවිතේ වැඩියෙන්ම කැමති දේවල්. තමන් ආදරය කරන කට්ටියත් එක්ක යම් කිසි තැනක ජීවත් වෙන්න හම්බුනොතින් ඔගොල්ලෝ මොකද කරන්නේ? ඊතනින් එළියට එනවා දායි අනිත් දේවල් බලාපොරොත්තු වෙ. මේ තමයි වොන්ඩා විෂන්. We are an unusual couple, you know. Oh, I don't think that was ever in question. හිතන්නේ වොන්ඩා විෂන් කිව්වම මේ වෙද්දි හැමෝම දන්නවා මගේ කිට්ටේ දැක්කමත් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මම මොකක් ගැනද කියන්න කියලා අද කතා කරන්න කියලා මේ වෙද්දි ලෝකේ ජනප්‍රියම ටීවී සීරීස් එක වෙලා තියෙන්නේ වොන්ඩා විෂන් ඉතින් මාර්වල් ෆෑන් කෙනෙක් නම් මාර්වල් කොමික් ෆෑන් කෙනෙක් නම් සුපර් හීරෝ ෆිල්ම් බලන කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා මාර්වල් පේස් 3 එක ස්පයිඩර්මෑන් ෆාර් ෆ්‍රොම් හෝම් මූවී එකෙන් ඉවර වෙනවා එතනදී අපි හිතන් හිටියා ෆිල්ම් එකේ අන්තිමටම මල්ටිවර්ස් කන්සෙප්ට් එක අපිට හඳුන්වලා දෙයි කියලා ඒ වුණාට අපි හිතපු තරම් දෙයක් ඒක ඇතුලේ උනේ නැහැ මිස්ටීරියෝත් අපේ ලෝකෙම හිටපු කෙනෙක් බලාගෙන යද්දි කොහොම හරි පේස් 3 එක ගැතෙන ඉවර වෙලා මාර්වල් එකේ පේස් 4 එක කොයි වගේ වෙයිද මොනවා වෙයිද රිටයර් වෙච්ච කැරක්ටර්ස් ටික ඒගොල්ලන්ගේ ඇග්‍රීමෙන්ට් ඉවර කරපු කැරක්ටර්ස් ටික එහෙමම තියෙද්දි ඉතුරු වෙලා ඉන්න කැරක්ටර්ස් එක්ක මාර්වල්ලා ඒගොල්ලන්ගේ MCU එක ඉස්සරහට අරන් යන්නේ කොහොමද කියලා බලාගන්න ගොඩක් කට්ටිය ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා. ඉතින් පේස් 3 එකෙන් පස්සේ ටික කාලෙක ඉඳලා රූමර්ස් සහ එක එක ලීක් ෆුටේජස් එක්ක ඇවිල්ලා කොහොම හරි වොන්ඩා විෂන් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 2020 දෙසැම්බර් මාසේ රිලීස් වෙනවා මාර්වල් පේස් 4 එකේ ආරම්භයත් එක්ක. ඉතින් මෙච්චර කාල මාර්වල්ස්ලා ඒගොල්ලන්ගේ ෆිල්ම්ස් ටික ඒගොල්ලන්ගේ MCU එක අරගෙන ගියේ ෆිල්ම් සීරීස් ටිකත් එක්ක. මේ කතාවත් එක්ක පළවෙනි පාර්ට් එක ඒගොල්ලෝ එනවා වෙබ් සහ ටීවී සීරීස් කියන කැටගරියකටත් ඒගොල්ලෝ පේස් 4 එක පටන් ගන්නේ වෙබ් සීරීස් එකකින් ඉතින් ඉන්ෆිනිටි සාගා එක ඒ කියන්නේ අයන් මෑන් 1 එකේ ඉඳලා එන් ගේම් එකට වෙනකම් ආපු මාර්වල් ෆිල්ම් සීරීස් එක ඇතුළෙදිත් ඒ කාලෙත් එක්කම අපිට පැරලලි බලා ගන්න පුළුවන් වුණා මාර්වල්ගේ ටීවී සීරීස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් එකෙන් පටන් අරගෙන ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් ඊට පස්සේ නෙට්ෆ්ලික්ස් හරහා ආපු ඩෙඅඩෙවිල් අයන් ෆිස්ට් ජෙසිකා ජෝන්ස් ලූක් කේජ් ඩිෆෙන්ඩර්ස් පනිෂ ඒ සෙට් එකත් මාර්වල් කැරක්ටර්ස් අනුසාරයෙන් හැදුන ටීවී සීරීස් විදිහට තමයි අපිට බලාගන්න පුළුවන් වුණේ ඒ වුණාට ඒ ෆිල්ම් සීරීස් ටික ඩිරෙක්ට් කෙලින්ම MCU මේන් ටයිම් ලයින් එකට කනෙක්ට් උන්නේ නැහැ ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් හැරෙන්ඩ ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් එකත් කැප්ටන් ඇමරිකා වින්ටර් සෝල්ජර් එකෙන් පස්සේ ෂීල්ඩ් එක ගැන ලොකුවට මෙන්ෂන් කිරීමක් වෙන්නේ නැති හින්දා ඒක ආයේ ෆිල්ම් සීරීස් එක ඇතුළට ආවේ නැහැ ඒකත් වෙනම කතාවක් විදිහට ගියේ ඒ වුණාට MCU ඇතුලේ ෆිල්ම්ස් වලට පොඩි පොඩි රෙෆරන්ස් සීරීස් එක ඇතුලේ තිබ්බා ඒත් ඩිරෙක්ට් කනෙක්ට් උනේ නැහැ අනිත් කතා ටිකත් එහෙමයි හුලු එකෙන් ආපු රණවේස් ෆොක්ස් ලගේ ගිෆ්ටඩ් මාර්වල් කැරක්ටර්ස් වලින් ආපු ටීවී සීරීස් උනාට ඒවා කෙලින්ම කනෙක්ට් උනේ නැහැ ඉතින් මේක තමයි පළවෙනි පාට් අර අයන් මෑන් 1 එකේ ඉඳලා එන් ගේම් එකට වෙනකන් ආපු එන් ගේම් එකෙන් පස්සේ ස්පයිඩර් මෑන් ෆාර් ෆ්‍රොම් හෝම් එකට වෙනකන් ගිහිල්ලා ඉවර වෙච්ච පේස් 3 එකෙන් පස්සේ මාර්වල් ටයිම් ලයින් එකට ඩිරෙක්ට් කනෙක්ට් වෙලා මාර්වල් ටයිම් ලයින් එක MCU එක ඉස්සරහට අරන් යන පළවෙනි සීරීස් එක. ඉතින් මේ කතාව ඩිරෙක්ට් කරලා තියෙන්නේ මැට් ෂැක්මන්. ඉතින් හැමෝම දන්න විදිහට වොන්ඩා කැරක්ටර් එක පෝට්‍රේ කරන්නේ එලිසබත් ඕල්සන්. ඒ වගේම විෂන්ට ඉන්නේ පෝල් බෙටනි. ඒ වගේම අපි MCU එකේදී කලින් දැකලා තියෙන කැරක්ටර්ස් දෙකක් මේක ඇතුළේ ඉන්නවා. ඕගලන්ට මතක නම් තෝර් 1 සහ 2 එකේ නැට්ලි පෝට්මන් එක්ක එයාගේ සහායිකාව විදිහට හිටපු ඩාසි ලුවිස්වත් අපිට මේ කතාව ඇතුළේදී දැක ගන්න හම්බ වෙනවා. එයා ප්‍රධාන චරිතයක්. ඉතින් ඩාසි ලූයිස්ගේ කැරක්ටර් එක පෝට්‍රේ කරන්නේ කැට් ඩෙනින්ග්ස්. ඉතින් ඔයගොල්ලන්ට මතක නම් ඇන්ට්මෑන් ඇන්ඩ් වොස්ප්, ඒ කියන්නේ ඇන්ට්මෑන් 2 මූවී එකේ හිටපු FBI ඒජන්ට් ජිමි වූ එයත් මේක ඇතුළේ ඉන්නවා. එයාගේ කැරක්ටර් එක පෝට්‍රේ කරන්නේ රැන්ඩල් පාක්. ඒ වගේම තවත් විශේෂ කැරක්ටර් එකක් ඉන්නවා. මං හිතන්නේ MCU එකේ මල්ටිවර්ස් කන්සෙප්ට් එක සහ මෙතනින් ඉස්සරහට අනිත් දේවල්, ඒ කියන්නේ එන් ගේම් එකෙන් පටන් ගත්ත කන්සෙප්ට් එක හරියටම කනෙක්ට් කරගෙන අරන් යන කැරක්ටර් එක වෙන්නේ මේ කැරක්ටර් එක. ඔයගොල්ලන්ට මතක නම් කැප්ටන් මාර්වල් මූවී එකේදී හිටියා කැප්ටන් මාර්වල්ට උදව් කරන මරියා රැම්බෝගේ පොඩි දුවෙක් මොනිකා රැම්බෝ. එයා දැන් ලොකු වෙලා එයා සෝඩ් එකට අනුබද්ධිතව වැඩ කරනවා. ඉතින් එයාව අපිට මේ කතාව ඇතුළේදී බලාගන්න පුළුවන් වෙනවා. එයාවත් අපිට මුලින්ම බලාගන්න හම්බෙන්නේ අර සිට්කොම් එක ඇතුළේ. ඒ කියන්නේ වොන්ඩගේ රියැලිටි එක ඇතුළේ. ඒ වුණාට ඒක පොඩ පොඩ ස්ටෝරි එකේ පැත්තෙන් ඩිවලොප් වෙගෙන එද්දි වෙන පොඩි මිස්ටේක් එකක් හින්දා එයාට සිද්ධ වෙනවා ආයේ ඒ වොන්ඩගේ රියැලිටි එකෙන් එළියට ඇවිල්ලා ඒ එළිය ලෝකේ තියෙන රියැලිටි එකට ආයේ
මූුණ දෙන්න ඉති මංහිතන ඉන්ිනිට සාග පෙන්ට ගැන ලොකුවට විස්තරයක් කියන්න ඕන්න හැමෝම ගොඩක් දෙනෙක් දන්න ඉන්ෆිනිටි සාගක කියන්න මොකක්ද කියලා එවුණට මං කතාකරති ඉන්ෆිනිටි බෝය ගැන ඉන්ෆිනිටි බෝයකේද තයනෝස් කෝමරි ෆිනිටි ස්ටෝන් ටික කලෙක් කරගෙන එයාගේ එයා කරන්න ඉන්න දේ කෝමරයා කරනවා ඉතින් එතනද මයින් ස්ටෝන් එක තියෙන විෂන් ළඟ ඉතින් මයින් ස්ටෝන් එක තයනෝස් ගත්ද විෂන්ව ඩිස්ට්‍රෝයි වෙන ස්නැප් එකෙන් පස්ස ඉන්ෆිනිටි ස්නැප් එකෙන් පස්සේ වොන්ඩවත් වයිප් අවුට් වෙලා යනවා කෝමරි ආය අන්තිමටම වොන්ඩව පෙන්නන්නේ එන්ගේම් එකේදී හල්ගේ ස්නැප් එකෙන් පස්සේ අර නැති වෙච්ච කට්ටිය ආයෙද්දි එතනදී එන්ගේම් එකේදී අපිට පොඩි රෙෆරන්ස් එකක් දෙනවා වොන්ඩ කියන්නේ කොච්චර ස්ට්‍රෝන් කෙනෙක්ද කියලා මොකද එයා කෙලින්ම අර යාගේ තියෙන තරහට තේනෝස් එක්ක එයා කෙලින්ම ෆයිට් එකට යනවා කුමරි හැම දෙයක් ඉවර වෙලා එන්ගේම් එක අන්තිමේදී පෙන්නනවා ක්ලින්ටුයි වොන්ඩයි කතා කරගෙන ඉන්න තැන වොන්ඩ කියනවා මගේ මෙහෙම ප්ලෑන්ස් වගේක් තියෙනවා මම ඒ ටිකට යනවා කියලා ඊට පස්සේ තමයි අපිට වොන්ඩ විෂන් එකේදී බලාගන්න හම්බෙන්නේ එකපාර වොන්ඩ සහ විෂන් දෙන්නම ඉන්නවා ඉතින් වොන්ඩ විෂන් එක ගැන කතා කරන්න ආවොතින් මේක පටන් ගන්න මුලින්ම කළු සුදු ටීවී සීරීස් එකක් විදියට සිට්කොම් එකක් විදියට සිට්කොම් කියන්නේ සිටුවේෂන් කොමඩි කියන්නේ එක අවස්ථාවක ඉන්න කොමන් කැරක්ටර්ස් ටිකක් ඒ සිටුවේෂන් එක කොමඩි එකක් විදිහට රඟ දක්වන එක තමයි සිට්කොම් කියලා කියන්නේ. ඉතින් පළවෙනි එපිසෝඩ් එකෙන් පස්සේ ගොඩක් කට්ටිය එක එකව කියන්න ගත්තා මේ මොකද්ද මේ කරලා තියෙන්නේ MCU එකට පිස්සුද මේ වගේ දෙයක් කරන්න මේ කියන්නේ සුපර් හීරෝ කැරක්ටර්ස් දෙයක් අරගෙන මේ වගේ කොමඩි සීරීස් එකක් කරන්නේ. කියන්නේ මුලින්ම සිට්කොම් එකක් කියලා තමයි Google එකේ වුණත් වොන්ඩර් විෂන් සර්ච් කරද්දී ආවේ. එපිසෝඩ් 2 එකෙන් 3 එකෙන් පස්සේ මේක ටික ටික මේකේ ටයිම් ලයින් එක වෙනස් වෙනවා. මුලින්ම 50-60 දශකයේ ඉඳලා ඊට පස්සේ 70-80 90-2000 වගේ මේක ටිකෙන් ටික ටිකෙන් ටික ඩිවලොප් වෙනවා යන එපිසෝඩ්ස් එක්ක. ඉතින් මේ කතාව පටන් ගද්දිම වෙස්ෆීල්ඩ් කියලා ගමක බොන්ඩයි විෂනුයි ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේම ගේක විෂන් ඉන්නෙත් මිනිස් ස්වරූපයෙන්, ඒ කියන්නේ බොන්ඩගේ මායා බලයෙන් විෂන්ව මිනිහෙක්ගේ රූපය අරගෙන තියෙනවා. ඒක අපි කලිනුත් දැකලා තියෙනවා MCU එක ඇතුලේ. ඒ වුණාට විෂන්ට මේකෙදි තියෙනවා විෂන්ට ඕන වෙලාවකට විෂන්ගේ ඇත්ත රූපෙට වෙනස් වෙන්න පුළුවන්. එයා එළියට යද්දී ආයෙ අර මිනිස් රූපෙට එනවා. ඒ වගේම මේ ගම ඇතුලේ තව ඒගොල්ලන්ගේ අසල්වාසීන් කට්ටියක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක හරි සාමකාමීව මේ දෙන්න අර කිසිම මැජික් එකක්වත් ඒගොල්ලන්ගේ සුපර් හීරෝ පවර්ස්වත් පාවිච්චි කරන්නේ නැතුව ජීවත් වෙන්න ට්‍රයි කරනවා. ඉතින් පළවෙනි එපිසෝඩ් එකෙන් පස්සේ ගොඩක් කට්ටියගේ ෆෑන් තියරීස් වගේම එක එක දේවල් එළියට එන්න ගත්තා. එතකොට ගොඩක් කට්ටිය කිව්වා මේක වොන්ඩ විසින්ම නිර්මාණය කරගෙන ඉන්න වෙන ඕල්ටර්නේට් රියැලිටි එකක් නැත්නම් පොකට් රියැලිටි එකක් එහෙමත් නැත්නම් වොන්ඩව කවුරු හරි හිර කරගෙන එයා කැමති රියැලිටි එකක් ඇතුලේ දාලා යාව එළියට එන්න නැති වෙන්නේ ඒක ඇතුලේ තියලා තියෙනවා කියලා. විෂන් ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක එක්කෝ වොන්ඩ දකින්න හීනයක් හරි නැත්නම් ඇත්තටම රියැලිටි එකක් හරි වෙන්න ඕන හින්දා. ඉතින් මාත් ටික කාලෙක ඉඳලා අර සතියෙන් සතිය වෙන ටීවී සීරීස් බලන එක පොඩ්ඩක් නවත්තලා තිබ්බා. ඒ කියන්නේ සතියෙන් සතිය ෆලෝ කරගෙන බලන එක නවත්තලා එකපාර කම්ප්ලීට් වුණාම සීරීස් එක එකපාර බලන්න එහෙම නැත්නම් Netflix එකේ නම් කොහොමත් එකපාරම සීරීස් එක අපිට දෙනවනේ. එහෙම බලන්න පුරුදු වෙලා හිටියා. ඒ වුණාට Wanda Vision පළවෙනි එපිසෝඩ් එක රිලීස් වුණාට පස්සේ මම ඒක බැලුවට පස්සේ මට ආයෙ අර ආසාව ආවා. ඒ අර තියෙන කුතුහලයත් එක්ක ඊළඟට මොකද වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ කියන එක බලන්න ඕනකම ආයෙ ඇති වුණා. ඒක හින්දා මම මේක සතියෙන් සතිය ෆලෝ කරගෙන බැලුවා. ඉතින් මේකේ මුල් එපිසෝඩ් එක දෙක ඉවර වෙද්දී අන්තිමටම පෙන්වන අපි වගේම තව කවුරු හරි කෙනෙක් මේ සිට්කොම් එක බලාගෙන ඉන්නවා කියන එක. මේක ඉවර වෙන්නේ සාමාන්‍යයෙන් සිට්කොම් එකක් ඉවරන විදිහටම අන්තිමනම එක ෆ්‍රේම් එක ස්ටිල් එකකින් අතර වෙලා නම් ටික ගිහිල්ලා ඒක zoom out වෙන්නේ තව මොනිටර් එකකට තව කවුරු හරි කෙනෙක් මේක බලන් ඉන්න විදිහට. ඉතින් එතකොට ගොඩක් කට්ටියට කුතුහලයක් ආවා මේ කවුද මේ බලන් ඉන්නේ මේ බලන් ඉන්න කෙනාද බොන්නව කන්ට්‍රෝල් කරන්නේ කියන එක ගැන දැනගන්න. කුමාරි එහෙම යද්දි එපිසෝඩ් 3 එකෙන් වගේ පස්සේ මේ වෙස්ෆීල්ඩ් එකේ වොන්ඩගේ තියෙන රියැලිටි එකෙන් එළිය ලෝකෙ වෙන්නේ මොනවාද කියලා පොඩ පොඩ පෙන්වන්න ගත්තා. එතනදී ගොඩක් කට්ටියට තිබ්බ ප්‍රශ්න වලට උත්තර හම්බෙන්න ගත්තා. අලුත් අලුත් කැරක්ටර්ස් අපිට දකින්න හම්බුණා. ඒ වගේම MCU එක ඇතුලේදී අපිට දකින්න හම්බෙච්ච සමහර කැරක්ටර්ස් උත් ඒ විදිහටම හිටියා. සමහරක් ගොඩක් කාලයකට කලින් දැක්ක කැරක්ටර්ස් වෙනස් වෙලා ඒත් එක්කම MCU එක ඇතුලේ තියෙන තව අලුත් ඕගනයිසේෂන් එකක් බොන්ඩ විෂන් එක ඇතුලේදී අඳුන්වලා දෙනවා. ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් එක වගේම ෂීල්ඩ් එකට අනුබද්ධිතව තියෙන තවත් ආයතනයක් තමයි සෝඩ් එක කියලා කියන්නේ. ඒකත් පටන් ගත්තයි කියලා කියන්නේ නික් ෆියුරිමයි. සෝඩ් එකෙන් කරන්නේ ඇත්තටම අපේ ලෝකෙන් එළියේ වෙන දේවල් මොනිටර් කරන එක, එළියේ ඉන්න ජීවීන් කොයි වගේද කියලා හඳුනා ගන්න එක, ඒ වගේ දේවල් තමයි ගොඩක්ම සෝඩ් එකෙන් කරේ. ඒ වුණාට ඉන්ෆිනිටි සාගයේ ඉවෙන්ට් එකෙන් පස්සේ සෝඩ් එක මේ ලෝකයේ ඇතුළේ වෙන දේවලුත්
මොනිට කරන්න ඒදේවල් ගැන හොයන්ඩත් පටන් අරගෙන කියන එක මේ කතාව ඇතුළති පෙන්න්නනවා. ඉතින්ම කල්මුත්කිවගේ ඩාසි මේක ලොකුරෝල්ල එකක් ප්ලේ කරනවා. එයා තමයි සෝඩ් එක සහ්බිය එකත් එක් එකතු වෙලා මොකක්ද මේ වෙන්නේ බොන්ඩ මොකක්ද මේ කරන්න කියන එක හොයාගන්න. ඒවගේ මේක මුල් එපිසෝඩ් දෙක තුන අතරතුර සහ ඉවරවෙද්දි යනවා පොඩි පොඩි ඇඩ්වටිස්මන් කිහිපයක්. ඒ කියන්නේ ඇත්තටම අපි ටීවී එකේ දෙයක් බලද්දී ඇඩ්ස් යනවා වගේ මේගොල්ලොත් ප්ලෑන් කරලා කරපු ඇඩ්ස් වගේක් යනවා. ඒටික යන්නේ හැබැයි MCU එකට රිලේටඩ්. ඒටික මොනවද කියලා කිව්වොතින් නම් ස්පොයිල් වෙනවා. ඉතින් මම ඒටික මොනවද කියලා කියන්නේ නැහැ. බලපු කෙනෙක් නම් දන්නවා, බලන කෙනෙක් නම් අවධානයෙන් ඒටික බලන්න. මොකද ඒටික අනිවාර්යයෙන්ම පේස් 4 එකේ ඉස්සරහට කනෙක්ට් වෙන්න තියෙන සහ කනෙක්ට් වෙන්න ඕන දේවල්. ඇඩ්ස් ටික ගැන කියද්දි මම තව කියන්න ඕනේ මේකේ ගොඩක් සර්ප්‍රයිසිං මොමන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය මේ වෙද්දි දන්නවා ડોක්ටර් ස්ට්‍රේන්ජ් ඊළඟ මූවී එක මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් මූවී එකේ වොන්ඩා ඉන්නවා. ඉතින් ඒ ටයිටල් එකත් එක්ක හැමෝම හිතුවා අර ෆාර් ෆ්‍රොම් හෝම් එකෙන් එක්ස්පෑන්ඩ් වෙච්ච නැති මල්ටිවර්ස් එක මේක ඇතුළේදී එක්ස්පෑන්ඩ් වෙයි කියලා. ඉතින් ඒකටත් හොඳ රෙෆරන්ස් ටිකක් මේක ඇතුළේ තියෙනවා. අර බලාගෙන ඉද්දි එකපාර වාව් කියලා කියන්න පුළුවන් පුටුවෙන් නැගිටින විදිහේ සර්ප්‍රයිසිං මොමන්ට්ස් ගොඩක් මේක ඇතුළේ තියෙනවා. පේස් 4 එකට ඒ වගේම රෙෆරන්ස් ගොඩක් තියෙනවා. ඊස්ට එග්ස් සෑහෙන්න තියෙනවා හැම එපිසෝඩ් එකකම වගේ. බොන්ඩගෙන් සහ ඊළඟට එන ડોක්ටර් ස්ට්‍රේන්ජ් මූවී එකෙන් ඒ වගේම ස්පයිඩර්මෑන් මූවී එකෙන් මේ මල්ටිවර්ස් කන්සෙප්ට් එක එළියට දාද්දි මට හිතෙනවා මේ 3 දෙනාගෙන් තමයි ඊළඟට ඉස්සරහට යන්න හදන්නේ MCU එක කියලා. ඉතින් මේ කතාව රිලීස් වුණේ ඩිස්නි ප්ලස් ඩිස්නි ලගේම ප්ලට්ෆෝම් එකේ. එපිසෝඩ් 9යි තියෙන්නේ. දැන් සතියකට වගේ කලින් අන්තිම එපිසෝඩ් එකත් එක්ක මේ කතාව විවර වුණා. එන්ඩ් එකත් මාරම් සර්ප්‍රයිසිං. මොකද මේ වෙස්ෆීල්ඩ් එක ඇතුලේ අර අපි හිතන් හිටියට වඩා අමුතු විදිහේ කැරක්ටර්ස් ටිකකුත් ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ වොන්ඩා රියැලිටි එකෙන් මවපු නැති සහ වොන්ඩා රියැලිටි එකෙන් කන්ට්‍රෝල් කරපු නැති කැරක්ටර් එකකුත් කැරක්ටර් එකක් දෙකක් මේක ඇතුලේ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කොහොමද වොන්ඩත් එක්ක ඇටෑච් වෙන්නේ, ඒගොල්ලොන්ගෙන් වොන්ඩට තියෙන බලපෑම මොකද්ද කියන එක මේ කතාව ඇතුලේදී පෙන්නනවා. විශේෂම කැරක්ටර් එක තමයි ඇග්නස්. කරදරකාර අසල්වැසියෙක් වොන්ඩට හැමතිස්සෙම ඉන්න. ඉතින් එයා කවුද, එයා MCU එකේ කොයි වගේ පාට් එකක්ද ප්ලේ කරන්න ඉන්නේ, එයා මාබල් කොමික් වල කවුද කියන එක මේක ඇතුලේදී එපිසෝඩ් 7-8 වගේ යද්දී හරි ලස්සනට පෙන්වලා දෙනවා. ડોක්ටර් ස්ට්‍රේන්ජ් එකටත් ඊස්ට එග් එකක්ද මන්දා පොඩි දෙයක් තියෙනවා. يعني අනිවාර්යයෙන්ම මාබල් ෆිල්ම් සෙට් එක බලලා ඉන්න ඕනේ. විශේෂයෙන්ම ડોක්ටර් ස්ට්‍රේන්ජ් කැප්ටන් මාබල් මතක තියෙන්න ඕනේ. ඉතින් මේ කතාව ඇතුලේ තවත් මට ෆීල් වෙච්ච විශේෂ දෙයක් තමයි මේකේ එපිසෝඩ් ලෙන්ත් එක යනවා තේරෙන්නේ නැහැ. يعني අපි බලන්න ඉඳ ගන්නවා, බලාගෙන ඉද්දි ඉවර වෙනවා. මේක මෙච්චර ඉක්මනට ඉවර වුණාද කියන ෆීල් එක අපිට එනවා. يعني ඒ තරම් මේ කතාව ඉන්ට්‍රස්ටිං. يعني මේ කතාව ඉවර වෙනවට අපි කැමති නැහැ. ගොඩක් කට්ටිය මම දැක්කා FB groups වල සහ FB එකේ ගොඩක් කට්ටිය දාලා තිබ්බා මේ මොකද්ද බං මේ පටන් ගන්නවා විතරයි අනිත් පැත්තට ඉවර වෙනවනි කියලා. ඒ කියන්නේ ඒ තරම්ම ක්‍රියේටිව්ලි මේගොල්ලෝ ඒ රන් ටයිම් එක අර අපිට නොදැනෙන්න යවන්න මේ කතාව ක්‍රියේට් කරලා තිබ්බා. ඉතින් මේකේ ස්ටෝරි එක පැත්තෙන් කියන්න ගත්තොත් ඉතින් ගොඩක් දේවල් තියෙනවා කියන්න. එහෙම කිව්වොත් ඉතින් ගොඩක් ස්පොයිල් වෙනවා. මාර්වල් ෆෑන්ලා ඉතින් කැමති නැහැනේ කොහොමත් ස්පොයිලර්ස් එක්ක දෙයක් බලන්න. බ්‍රේක් ඩවුන් එකක් වගේ කතා කරන්න කිව්වොත් ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේක ඇතුළේ විස්තර කරන්න. ගොඩක් සර්ප්‍රයිසිං මොමන්ට්ස් තියෙනවා, සර්ප්‍රයිසිං කැරක්ටර්ස් එනවා. අපි කොමික් වල දැකලා තිබ්බ කැරක්ටර්ස් පළවෙනි වතාවට මේක ඇතුළේදී එළියට එනවා. ඒ වගේම නෑකෝ ඒක ඕනේ නෑ. ඒක බලන කට්ටියට ගොඩක් සර්ප්‍රයිස් මොමන්ට් එකක් වෙයි අනිවාර්යයෙන්ම බලන්න. මටත් එහෙම වුණා. ඉතින් ස්ටෝරි එක ගැන කියන එක චුට්ටකට මම නවත්තලා, චුට්ටකට කියන්නේ මෙතනින් මම නවත්තලා මම දැන් එනවා මේකේ ටෙක්නිකල් පැත්තට. මේකේ ටෙක්නිකල් පැත්තත් මාරම යුනික්. යුනික් කියන්නේ අපි අර පරණ කාලේ දැකලා තිබ්බ සිට්කොම් එක. ඒ කියන්නේ මේකේ මුල් එපිසෝඩ් බ්ලැක් ඇන්ඩ් වයිට් විදිහට අරගෙන ඒක ටික ටික ඩිවලප් කරගෙන එන විදිහ. ඒ කියන්නේ මේ වගේ වැඩක් කලින් වෙලා තිබ්බේ නැහැ. මාවල්ලා තමයි ඉතින් මේක මුලින්ම කරේ. ඉතින් මේක ගැන මම බලද්දී මට බලාගන්න හම්බුණා ආටිකල්ස් වල දාලා තියෙනවා මේගොල්ලෝ ඒ බ්ලැක් ඇන්ඩ් වයිට් එපිසෝඩ් ටික ෂූට් කරලා තියෙන්නේ ඒ පරණ කාලේ යූස් කරපු කැමරාස් වලින්මයි කියලා. ඒ කියන්නේ අලුත් කැමරාස් යූස් කරලා ඒ වලට ෆිල්ටර්ස් දාලා ඒ වලට ඉෆෙක්ට් දාලා නෙමේ ෆයිනල් අවුට්පුට් එක ගන්න තියෙන්නේ. කෙලින්ම ඒ පරණ ඉක්විප්මන්ට්ස්ම තමයි මේගොල්ලෝ යූස් කරලා තියෙන්නේ ඒ රෙකෝඩිංස් කරන්න. මේ කතාව ගොඩක්ම ග්‍රීන් ස්ක්‍රීන් සහ ස්ටුඩියෝ ඇතුලේ වෙන කතාවක්. ඉතින් ඉන්ටර්නෙට් එකේ ඔයගොල්ලෝ සර්ච් කරොත් ඔයගොල්ලන්ට ඒ සෙටප්ස් හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ මාරු විදියට ඕගනයිස් වෙලා මේ කතාවට ලොකු බරක් දාලා, ඒ කියන්නේ ස්ටෝරි ලයින් එක බිල්ඩ්අප් කරනවා වගේම මේකේ ටෙක්නිකල් පැත්තත් ගොඩක් ස්ට්‍රෝංලි තියාගන්න මේගොල්ලෝ වැඩ කරලා තියෙනවා. ඒත් එක්කම මේකේ කොච්චර ඩීටේල් වයිස් බලපු කට්ටිය මේක ඇනලයිස් කරාද කියලා කියනවා නම්
එක එපිසෝඩ් එක මහිතන් එපිසෝඩ් 3 එකේදී මේ කතාව බ්ලැක් ඇන්ඩ් වයිට් එකෙන් ඉවර වෙලා කලර් සිටුවේෂන් එකට එන්න ගත්තට පස්සේ එක තැනක පොඩි මිස්ටේක් එකක් මේගොල් මේක වලු ෆෑන්ස්ලා හොයාගෙන ඒක ගොඩක් වෛරල් ගියා. ඒ කියන්නේ ඒ තරම්ම මේ කතාවේ ඉන් ඩීටේල්ස් බලපු කට්ටිය බලලා තියෙනවා. ඒ වගේ පොඩි මිස්ටේක් එකක් අහුවෙන්න තරම්. ඉතින් මාධ්‍යක විදිහට මට දකින්න හම්බෙච්ච එකම මිස්ටේක් එක ඒක තමයි. අනිත් දේවල් ඉතින් මාර්වල් ෆිල්ම් එකක් බලනවා වගේම මාර පර්ෆෙක්ට්, මාර ස්මූත්. ඒ මාර්වල් මූවි එක තියෙන ෆීල් එක මේ කතාවේ හැම එපිසෝඩ් එකකම තිබ්බා. ඒත් එක්ක මේකේ මියුසික් අර 1950-60 ඉඳලා ටික ටික ඩිවලොප් වෙගෙන ඒ ටයිම් ලයින් වලට, ඒ ටයිම් ෆ්‍රේම්ස් වලට ගැලපෙන විදිහට තමයි මේකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් සහ මේකේ ප්ලේ වෙන සවුන්ඩ් ට්‍රැක්ස් හැම දෙයක්ම මේගොල්ලෝ ඕගනයිස් කරලා තිබ්බේ. ඒ වගේම කියන්න ඕනේ එලිසබෙත් ඔල්සන්ගේ කැරක්ටර් පෝට්‍රේට් ගැන. අපි MCU එකේ කලින් ෆිල්ම්ස් වල දැක්කට වඩා මෙයා වොන්ඩව වොන්ඩ කියන කැරක්ටර් එක ගැන ගොඩක් මං හිතන්නේ ස්ටඩි කරලා මාරම විදිහට ඒ කැරක්ටර් එක එළියට දාලා තියෙනවා මේ සීරීස් එක ඇතුලේදී. අපි කලින් MCU එක ඇතුලේ දැක්කට වඩා ගොඩක් පවර්ෆුල් විදිහට වොන්ඩ කියන කැරක්ටර් එක මේක ඇතුලේ අපිට බලා ගන්න හම්බ වෙනවා. මොකද එයා තමයි මේකේ මේන් රෝල් එක වෙන්නේ. ඉතින් ඒකට හරියන විදිහට එලිසබෙත් ඔල්සන් ඒ කැරක්ටර් එක පෝට්‍රේ කරන විදිහ නම් මාරයි. මොකද මෙතනින් ඉස්සරහට තමයි MCU එකේ අනාගතයේ තීරණය වෙන්නේ. මෙතනින් තමයි පටන් ගන්න Phase 4 එක. ඉතින් ඒකට හරියන විදිහටම මෙයා හරියට සාධාරණ ඉෂ්ට කරලා තියෙනවා. අනිත් දේ තමයි අපිට MCU එක ඇතුලේදී කොහෙවත් මීට කලින් වොන්ඩව ස්කාලට් විච් විදිහට බලා ගන්න හම්බුනේ නැහැ. ඒ කියන්නේ ස්කාලට් විච් කියලා කවුරුත් එයාට කතා කරේ නැහැ. මාර්වල් කොමික් කියන කෙනෙක් නම් ඕගොල්ලෝ දන්නවා කොමික්ස් වලදී මුලින්ම වොන්ඩව ස්කාලට් විච් කියලා තමයි හඳුන්වලා දෙන්නේ. ඒ කියන්නේ වොන්ඩා මැක්සිමෝෆ් කියන්නේ එයාගේ නම වුණාට එයාව කියන්නේ ටෝනි වයන් මෑන්, ස්ටීව් කැප්ටන් ඇමරිකා වගේ හඳුන්වන විදිහට වොන්ඩව හැමෝම හඳුන්වන්නේ ස්කාලට් විච් කියලා. ඉතින් කලින් අපිට මේ කතාවේදී ආව ඒ විදිහට බලා ගන්න හම්බුනේ නැතත් මේකේ අන්තිම එපිසෝඩ් දෙකේදී වොන්ඩව ස්කාලට් විච් කියන නමින් හඳුන්වනවා. ස්කාලට් විච් කියන්නේ කවුද? ස්කාලට් විච් කෙනෙක් වෙන්න නම් මොනවාද වෙන්න ඕන දේවල්, කොයි වගේ පවර් එකක්ද යාට තියෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ කොමික් ඇතුලේ වොන්ඩ කියන්නේ කොච්චර පවර්ෆුල් කැරක්ටර් එකක්ද කියන එක මේ සීරීස් එක ඇතුළටත් මේගොල්ලෝ අරගෙන එනවා. ඉතින් ටෙක්නිකල් පැත්ත ගැන කතා කරගෙන යද්දී මේකේ අනිත් මාව සර්ප්‍රයිස් කරපු මොමන්ට් එක තමයි මේක සිනමාටෝග්‍රාෆර්ස්ලා කරලා තිබ්බ ෆ්ලෑෂ්බැක් ස්ටෝරීස් පෙන්වන විදිහ. ඒකත් මාරම සර්ප්‍රයිසිං. ඒ කියන්නේ වොන්ඩගේ ඔරිජින් එක, වොන්ඩක් සහ පියත්‍රෝගේ ඔරිජින් එක. පියත්‍රෝ කියන්නේ වොන්ඩගේ මල්ලි ක්වික් සිල්ව. ඒජ් ඔෆ් අල්ට්‍රෝන් බලපු කෙනෙක් නම් ඉතින් ඒක දන්නවා. ඒජ් ඔෆ් අල්ට්‍රෝන් එකේදී තමයි වොන්ඩවයි පියත්‍රෝවයි මුලින්ම MCU හඳුන්වලා දෙන්නේ. ඉතින් එතනින්දී සහ එතනින් එහාට වොන්ඩගේ බැක් ස්ටෝරිස් කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. ඉතින් මේකෙදී වොන්ඩ හැදුනේ කොහමද, වොන්ඩගේ ඔරිජින් එක හැම දෙයක්ම විනාඩි 20ක විතර පොඩි කාලයකින් මේගොල්ලෝ හරි ලස්සනට පෙන්වලා දෙනවා. ඒකත් ඒ කියන්නේ ඒකේ ක්‍රෙඩිට් එක අනිවාර්යයෙන්ම ක්‍රියේටර්ස්ලාට දෙන්න ඕනේ. ඒක මාරයි. ඉතින් මම ආරාධනා කරනවා සුපර් හීරෝ ෆෑන් කෙනෙක් නම්, මාර්වල් ෆෑන් කෙනෙක් නම්, මාර්වල් කොමික් ෆෑන් කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම බලන්න. මොකද මාර්වල් කොමික් කියවන කොමික් ෆෑන්ස්ලා ඉන්ෆිනිටි සාගා එකට සහ මාර්වල් MCU එක ඇතුලේ ආපු ෆිල්ම්ස් වලට ලොකුවට පොසිටිව් ක්‍රෙඩිට් එකක් දුන්නේ නැහැ. මොකද අර කොමික් ඇක්යුරසි එක මදි කියන එක තමයි ඒගොල්ලන්ගේ අදහස වුණේ. මොකද කොමික් වල තියෙන හැම දෙයක්ම ඇත්තටම ෆිල්ම් එකක් ඇතුළේ ගේන්න අමාරුයි. ඒ කියන්නේ අපි දන්නවා ඒක පොත්වලින් පොත් බේස් කරගෙන පොත්වලින් ඉන්ස්පයර් වෙලා කරන කතාවලට උනත් ඒ දේ සිද්ධ වෙනවා. ඉතින් මෙතනදිත් ඒක තමයි වෙන්න ඇත්තේ. කොමාරි වොන්ඩර් විෂන් කියන්නේ ඒ හැමෝටම රිලේට් වෙන විදිහට හදපු සීරීස් එකක්. කොමික් ඇක්යුරසි එක පැත්තෙන්, ඒ වගේම අපි ෆලෝ කරන් ආපු ඒ මාර්වල් ෆිලොසොෆි එක පැත්තෙන් හැම දෙයක්ම පර්ෆෙක්ට්ලි මේගොල්ලෝ මර්ජ් කරලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක කොමික් විතරක් කියවන ෆෑන්ස්ලත් බලන්න ඕන. ඒගොල්ලොත් කැමති වෙන මෙතනින් එහාට හරි MCU එකත් එක්ක ඒගොල්ලෝ කනෙක්ට් වෙන සීරීස් එකක් වෙයි වොන්ඩර් විෂන් කියන එක. ඉතින් වොන්ඩර් විෂන් මං හිතනවා මේ වෙද්දි ගොඩක් කට්ටිය බලලා ඇති කියලා. බලලා තියෙනවා නම් ඕගලන්ගේ අදහස් මොනවද කියලා පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. බලලා නැති කෙනෙක් ඉන්නවා නම් අදම බලන්න. මං හිතනවා ස්පොයිල් වෙන්නේ නැතුව ඇති කියලා. මම හරිම මාරුවෙන් ස්පොයිලර්ස් නවත්තගෙන මේක කරේ ඕගොල්ලන්ට අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න. බලලා නැති කෙනෙක් නම් බලලා ඕගොල්ලන්ගේ අදහසුත් අපිත් එක්ක ෂෙයා කරගන්න. මොකද අපි දන්නවා තව ටික දවසකින් මේ මාසේ ඇතුළත ෆැල්කන් ඇන් වින්ටර් සෝල්ජර් එළියට එනවා. ඉතින් ඒක MCU එකේ දෙවනි සීරීස් එක විදිහට මේගොල්ලෝ මං හිතන්නේ Phase 4 එක සීරීස් බේස් කරගෙන තමයි බිල්ඩප් කරන්න යන්නේ. ඒ කියන්නේ අර සමුගත්ත කැරක්ටර්ස් වලට ක්‍රෙඩිට් එක දීලා ඒගොල්ලන් එහෙමම තියලා එතනින් එහාට ඉස්සරහට අරන් යන්න හදන්නේ. ඉතින් විර කරන්න කලින් මේක ගැන කතා කරගෙන යද්දි මට අමතක වුණා රේටින් එකක් දෙන්න. ඉතින්
වොන්ඩ විෂන් එකට මම රේටින්නයක් දෙනවනම් මම මේකට දෙනවා 9.2 රේටින් එකක්. ඒ කියන්නේ ඒ තරම්ම මේ කතාව හොඳයි. අනිවාර්යයෙන්ම එන්ජොයි කරන්න පුළුවන්. සර්ප්‍රයිස් මොමන්ට්ස්, ඒ ටෙක්නිකල් පැත්ත, සිනමටෝග්‍රැෆි හැම දෙයක්ම පර්ෆෙක්ට්ලි මේක ඇතුලේ තියෙනවා. තව ඉස්සරහට මම හිතනවා තව සීරිස් එකක් එයි කියලා. ආවේ නැතත් මේක ඩිරෙක්ට්ලි ඉස්සරහට MCU එකට කනෙක්ට් වෙනවා. ඉතින් ඉස්සරහට අපි මොනවද කතා කරන්න ඕනි කියලා ඔයගොල්ලන්ගේ අදහසුත් අපිත් එක්ක ෂෙයා කරගන්න කන්වර්සේෂන් එක අපි ඉස්සරහට අරගෙන යා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න.